අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් සිරස්තල සෑම ආගමකට සහ ජාතියකටම අයත් ශ්‍රී ලාංකිකයින් සුරකීමට රජය බැඳී සිටින බව ඇමති ජී.එල්. මානව හිමිකම් කොමිසමට කියයි 46(1) යෝජනාව ප්‍රතික්ෂේප කරන බවද ජී.එල්. කොමිසමට කියයි IDH රෝහලේ කොවිඩ් රෝගීන්ගේ 40%ක අඩුවක් 21න් පසු රට වහන්න අවශ්‍ය වෙන එකක් නැහැ රාජ්‍ය ඇමති සුදර්ශනී කියයි අසත්‍ය මතවලට රැවටෙන්නේ නැතිව වහා එන්නත ගන්න විශේෂඥ වෛද්‍යවරුන් නැතුළු පාර්ශව රැසක් මෙරට තරුණ තරුණියන්ගෙන් ඉල්ලයි असत्य हा वैरदी तोरतुरु प्रचारय श्री लंका वट सेम ऑस्ट्रेलिया वट द गटलुवक बव मेरट ऑस्ट्रेलियानु महाकोमसारिस डेविड हॉली की आई अजित निवाड कब्राल हेट महाबैंकु वट हेटपु महाबैंकु अधिपति गेदरयाई कब्राल महाबैंकु अधिपति वर्यालिस पत्किरीमट एरहिव अभियाचनाधिकरणयट रित्पेट समक महाबैंकु अधिपति वर्यालिस अजित निवाड कब्राल पत्किरीम महाबैंकु देशपालनीकरणे किरीमक विपक्ष नायक सजित कियाई नाडु संदहा रुपयाल 55ක සහතික මිලක් රජයෙන් සහතික මිලට බොහෝ ගොවි සංවිධානවල විරෝධය ඉන්ධන හිඟයක් නැති බව රමේෂ් පතිරණ කියයි අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇති බව ඇමති ඩලස්ද පිළිගනි विभाग आयदुंपत बहरदी में काले दिक्करण नेतनम मेसातिय तुल गुरु विदुहल्पति गैटनुव विसनन जोसेफ स्टालिन रचियत कियाई पार पुरा वाहन निरोधायन एंदिरिनीतिय गैन सैहिमकट पत्वन्ने नेतिबव उपुल रोहन कियाई नाम मात्रिक एंदिरिनीतिय गैन माध्यवेदीन कैबिनेट्टुवेदी प्रश्न कराई අප ඔබට දැන් ඉදිරිපත් කරන්නේ සාරාංශගත ප්‍රධානතම පුවත් කිහිපය පමණයි. අපගේ සම්පූර්ණ ප්‍රවෘත්ති විකාශය ක්‍රිකට් තරගයෙන් පසුව බලාපොරොත්තු වන්න. දැන් අවධානය දේශීය පුවත් වෙත. ශ්‍රී ලංකාවේ සියලුම ආගම් සහ ජාතීන් සුරකීමට රජය බැඳී සිටින බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද මානව හිමිකම් කොමිසම අන්තර්ජාලය ඔස්සේ අමතමින් ප්‍රකාශ කළා. මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරියගේ 46(1) යෝජනාව ප්‍රතික්ෂේප කරන බවද ඔහු අද දැනුම් දුන්නා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 48 වන සෙසිවාරය ජිනීවාහිදී ඊයේ ආරම්භ වුණා. එහිදී මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධ නිර්දේශ ඇතුළත් පසු විපරම් වාර්තාව ඉදිරිපත් කළා. හදිසි නීති රෙගුලාසි ක්‍රියාවට නැංවීම, මිලිටරිකරණය, කොවිඩ් මරණ ආදාහනය අනිවාර්ය කිරීම, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් නැතුළු කරුණු රැසක් පිළිබඳව ඇය එහිදී අදහස් පළ කළා. ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ දැඩි අවධානය යොමු ඇතැයි ඇය ප්‍රකාශ කළා. මේට පිළිතුරු දෙමින් අන්තර්ජාලය ඔස්සේ මානව හිමිකම් කොමිසම ඇමතු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මහකොමසාරිස්වරියගේ 46(1) යෝජනාව ප්‍රතික්ෂේප කළා. ශ්‍රී ලංකාව දරුණු සිවිල් යුද්ධයකින් පසු සියලු ජාතීන් හා ආගම් අතර සංහිඳියාව සාමය වෙනුවෙන් විශාල පියවර රැසක් ගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. සාමය සංහිඳියාව සහජීවනය නීතිය සහ සංවර්ධනය යන සාධක ඉතා ඉහළින් අත්පත් කර ගැනීම සඳහා සෑම විටම ශ්‍රී ලංකා රජයේ කැප වී සිටින බවද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙහිදී අවධාරණය කළා. අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීම, ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා දඬුවම් ලබා සිටි පිරිසට සමාව දීම ආදී ඉලක්ක රැසක් මේ වන විට සම්පූර්ණ කර ඇතැයි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා ලෙස පත් කිරීම වළක්වන අතුරු නියෝගයක් ඉල්ලා අද අභියාචන අධිකරණයට රීඩ් පෙත් සමක් ඉදිරිපත් කර තිබෙනවා. දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රංජිත් තෙන්නකෝන් මහතායි මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ. හිටපු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා ලෙස පත් කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රීඩ් පෙත් සමක් ඉදිරිපත් කර තිබෙනවා. දකුණු පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා. ශ්‍රී ලංකා මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා හිට පස්වරුවේ සිය දුරේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. ඊට අදාළ පත් කිරීම සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශයේ ඊයේ දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මේ අතර මහබැංකුව අධිපතිවරයා ලෙස
කටයුතු කළ මහාචාර්ය WD ලක්ෂණ මහතා අද සිය දුරෙන් අස්වීම පිළිබඳ දැනුම් දෙන ලිපිය බාර දී ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා. මේ අතර ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති දුරේ සඳහා හිටපු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රල් මහතාගේ පත්කිරීමෙන් මහා බැංකුව දේශපාලනීකරණය වන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ. විශ්වසනීයත්වය බරපතල ලෙස උල්ලංඝනය වී ඇති පුද්ගලයෙකු නැවත රටේ ප්‍රධාන මූල්‍ය නියමුවා වන මහා බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමට රජය කටයුතු කරන්නේ නම් එය රටේ සමස්ත ජනතාව වෙත කරන ද්‍රෝහීකමක් බව රටේ ජනතාවට වග කියන විපක්ෂයක් ලෙස අවධාරණය කර සිටින බවද විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා. රට වසා තැබූ කාලය ප්‍රමාණවත් බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පොල්ලේ මහත්මිය පවසනවා. 21 වනදා රට විවෘත කළ හැකි බවයි ඇගේ අදහස. IDH රෝහලේ සංකූලතා ඇති රෝගීන්ගේ 40%ක අඩුවීමක් ගෙවුණු සති දෙක තුළ දක්නට ලැබෙන බව වාර්තා වනවා. විවිධ අසත්‍ය මිත්‍යා මතවලට රැවටෙන්නේ නැතිව වහාම කුමන හෝ කොවිඩ් එන්නතක් ගන්නැයි විශේෂඥ වෛද්‍යවරුන් තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වන විට මෙරට ජනගහනයෙන් 50%කට කොවිඩ් එන්නත ලබා දී අවසන් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා අද ප්‍රකාශ කළා. කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන මෙරට පිහිටි විශේෂිතම ස්ථානීය IDH ජාතික බෝවන රෝග විද්‍යායතනයයි. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා අද ප්‍රකාශ කළේ රෝහලට ඇතුළත් කරන කොවිඩ් රෝගීන්ගේ 40%ක අඩුවක් දක්නට ලැබෙන බවයි. මීට සති දෙකකට පෙර තිබූ තත්ත්වය සංසන්දනාත්මකව බැලීමේදී දැන් 40%ක පමණ කොවිඩ් ආසාදිතයන්ගෙන් අඩුවීමක් දක්නට ලැබෙනවා. රෝහල තුල සංකූලතා වලට පත්වෙන ප්‍රමාණයත් අඩුවක් දක්නට ලැබෙනවා. ලබන සඳුදායින් පසු රටවැසීමේ අවශ්‍යතාවයක් නැති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. සති 4ක කාලයේ හොඳටම ප්‍රමාණවත් රෝගීන් අඩු වෙනවා, මරණ අඩු වෙන නිසා ඉදිරියේදී මම හිතන්නේ ලබන සඳුදායින් පස්සේ රට වහයි කියලා රට විවෘත කරලා අලුත් ජීවන රටාවකට මේ කොවිඩ් එක්ක එන්නත් කරන්නේ සහ අනිකු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් රට ක්‍රමානුකූලව විවෘත කරන්න රජය කටයුතු කරයි. අද පැවති කැබිනට් තීරණ දෙනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා ප්‍රකාශ කළේ රටේ ජනගහනයෙන් 50%කට එන්න දෙකම ලබා දී අවසන් බවයි. මම හිතනවා අද දවස අපට ඓතිහාසික දවසක් වේවි. මුළු ජනගහනයෙන් 50%කට අධික සංඛ්‍යාවක් දෙවැනි මාත්‍රාව මුළුමනින්ම එන්නත් කරපු රාජ්‍යයක් විදියට මේ ලෝක සිටීමේ රාජ්‍යයන් ඊටාම 11ක් අතරට අපි ඇතුල් වෙනවා. තරුණ තරුණියන් එන්නත් ලබා ගැනීමට ඉදිරිපත් වීමේ අඩුවක් දක්නට ලැබෙන බව වාර්තා වෙනවා. මිත්‍යා මතවලට හසු නොවි වහම එන්නත ගන්නේයි විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පාර්ශව රැසක් අද මෙරට තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරියෙක් තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හමු වෙලා සාකච්ඡා කරලා ඒ සඳහා තියෙන කරුණු निराකරණය කරගෙන හැකි ප්‍රමාණය ඉක්මනින් ඇවිල්ලා මේ එන්නත් ලබා ගන්න කියලා සියලුම තරුණයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. මේ එන්නත් වලින් ලිංගික බලහීනතාවයක් ඇතිවන බවට දුර්මතයක් පතුරවලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම පදනමකින් තොර මතයක් බව අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉතාමත් පැහැදිලිව ජනතාව වෙත සඳහන් කරන්න කැමැතියි. සංචාරක ව්‍යාපාරයේ නගා සිටුවීම සඳහා ගුවන්තොටුපළ පහසුකම් වැඩි දියුණු කිරීමේ කටයුතු විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ නව PCR පරීක්ෂණාගාරයක්ද ඉදිකර තිබෙනවා. පැයකට PCR පරීක්ෂණ 500 බැගින් දිනකට 7000ක් සිදු කිරීමට මෙහි හැකියාව පවතිනවා. ලබන 20 වනදා මෙම PCR පරීක්ෂණාගාරය විවෘත කිරීමට නියමිතයි. fully vaccinated කෙනෙක් ආවොත් මෙතනින් පුළුවන් ඒගොල්ලන්ගේ report එක අපිට ලබා දෙන්න. ඒ report එක ලබා ගන්නකම් ඒගොල්ලන්ව සුරක්ෂිතව මේ ස්ථානයේ තියලා ඒගොල්ලන්ව negative PCR එකක් එක්ක ඒගොල්ලන්ව සමාජගත වෙන්න පුළුවන්. මාස 11ක සිඟිති දැරියක් අද කන්තලේ රෝහලින් පිටව ගියා. ත්‍රිකුණාමලය ළමා නිවාසයක සිටින මෙම දැරිය කොවිඩ් ආසාදිතව රෝහලට ඇතුළත් කර තිබුණා. පිටව යන දැරියගේ දෙකන රන්තොඩු වලින් සරසන්න කන්තලේ රෝහලේ වෛද්‍යවරුන් අමතක කළේ නැහැ. මෙතර කොවිඩ් වසංගතයේ හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිදු කරන සේවය පිළිබඳ අද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා මෙලෙස අදහස් පළ කළා. කොවිඩ් ඉතිහාසගත වෙන දවසක ඉතිහාසයේ පොතේ ලියවෙන දාට අපේ සේවක සේවිකාවන්ගේ සහ වෛද්‍යවරුන්ගේ විශේෂඥයන්ගේ අද්දක ගැන මා හිතන්නේ විශේෂ සටහනක් කෙරෙන්නට ඕනේ කෙරේ කියන විශ්වාසය මට තියෙනවා. නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 55ක සහතික මිලක් නියම කිරීමට ඊයේ සවස පැවති කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
අදත් ප්‍රදේශ කිහිපයක ගොවි ජනතාව වත්මන් මිල ගණන් වලට එරෙහිව සිය අදහස් පළ කළා. රාජ්‍ය සහල් සඳහා පසුගියදා පාලන මිලක් ගැසට් කරනු ලැබුව අතර ඊයේ දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී නාඩු 2 කිලෝවක් සඳහා රුපියල් 55ක සහතික මිලක් රාජ්‍ය විසින් නියම කරනු ලැබුවා. ඒ පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙලෙස අදහස් පළ කළා. මේවර වී මිලදී ගැනීමේදී නාඩු කිලෝවකට රුපියල් 55ක සහතික වී මිල ලබා දෙන ලෙස ජනාධිපතිතුමා විසින් දන්වා තිබෙනවා. එෙහිදී එම යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමත කර තිබෙනවා. මාධ්‍ය මගින් දැනටත් පෙන්눔 කරන වී විකුණා ගැනීමට නොහැකිව සිටින ගොවි ජනතාවක් පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා. දැන් රුපියල් 55 දක්වා නාඩු කිලෝවක මිල සහතික මිල වැඩි කර දෙන්න රාජ්‍ය කටයුතු කරමින් තිබෙනවා. මීට පෙර පැවති රාජ්‍ය සමයේදී ගොවියාට ලබා දුන් සහතික වී මිල රුපියල් 32ක් පමණයි. ඊටාම කෙටි කාලයක් තුළ රුපියල් 55 දක්වා වී මිල වැඩි වෙලා තිබෙනවා. ඒ වාසිය මේ රටේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දන්නන් දලුත්ගමගේ මහතාද සහතික මිල පිළිබඳව සියදහස පළ කළා. මෙතෙක් නාඩු කිලෝ එකක් මිලදී ගත්තේ අපි රුපියල් 50කට වියරේ මණ්ඩලයේ සියලුම ගබඩා හරහා නාඩු කිලෝ එකක් අපි රුපියල් 55 බැගින් මිලදී ගන්නවා. ඒ නිසා ඕනෙම ගොවියෙක්ට තමගේ නිෂ්පාදන වියරේ මණ්ඩලයේ රුපියල් 55 බැගින් ලබා දෙන්න පුළුවන්. ඒ අනුව අද සිට නාඩු වී කිලෝවක් රුපියල් 55කට වී අලවි මණ්ඩලයේ වෙත ලබා දිය හැකි බවයි කෘෂිකර්ම බලධාරීන් පවසන්නේ. ඊයේ දවසේ රජයේ නාඩු වලට වී රුපියල් 55ක් වගේ මිලක් තීන්දුව කරපු බවක් අපිට දකින්නට තියෙනවා. මම හිතනවා ගොවියා ඒත් ඒකට සතුටු වෙන මට්ටමක් නැහැ. මොකද ගොවියා බොහොම අසරණව ආදාය අතරම වී රුපියල් 55කට දීලා සිමෙන්ති පිටියක් ගන්න කොහොමද ආද? ගොවියට අනිවාර්යෙන් නාඩු වලට 65ක මිලක්වත් ලැබෙන්න ඕන. අනිවාර්යෙන් සම්බල් වලට 75ක මිලක්වත් තියෙන්න ඕන. කීරි සම්බල් වලට 90ක විතර මිලක් තියෙන්න ඕන. මේ වී මිලට අර නිසියාකාර මිලක් දුන්න නැත්තම් අනිවාර්යෙන්ම පාට බහලා මේ අපේ ගොවි ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගන්න අපි වැඩ කටයුතු කරනවා. දැන් මේ රජයේ කෘෂිකර්ම ඇමතුමාටයි පාරිභෝගික ඇමතුමාටයි පෙනෙන්නේ මේ ගොවියාගේ වී ඇටේ හාල් ඇටේ මිල පමණයි. කෘෂිකර්ම ඇමතුමා ඉවත් විය යුතුයි. ඇමතුමාට කෘෂිකර්මය ගැන කිසිම අවබෝධයක් නැහැ. ගුරු වැටුප් විෂමතාවය මේ සතිය තුළ විසඳන්නේ නැත්නම් විභාග අයිතුම්පත් බාර ගැනීමේ කාලය වහා දීර්ඝ කළ යුතු බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. අවශ්‍ය නම් මේ ප්‍රශ්න විසඳීමේ මේ සතිය ගන්න ඒ අවශ්‍ය නම් මේ ආයතනපත් ඉදිරිපත් කිරීමේ කාලය දික් කරන්න. ඇයි අපි එහෙම ඉල්ලන්නේ? දැන් විභාග වලට තාම දින තීරණය කරලා නැහැ. ළමයින්ට උගන්වලා නැහැ. ඒක නිසා අපි ඉල්ලීමක් කරනවා සම සතියකින් දික් කරන්න පුළුවන් මේක. එහෙම නොවුනොත් අපි අනිවාර්යයෙන්ම ආයතනපත් ඉදිරිපත් කිරීම කරන්න. කල යුත්තේ බලපෑම් කිරීම නෙවෙයි. කල යුත්තේ ප්‍රශ්න විසඳීමට අදාළ කටයුතු කිරීම. සෞන්දර්ය ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිසු දේවල් සාකච්ඡාවකින් ඉස්සර ගන්න පුළුවන්. ඒක නිසා අපි කියන්නේ අපේ මේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දුන්නොත් මේ කටයුතු කඩිනමින් අවසන් කර වෙයි කියලා අපි විශ්වාස කරනවා. සවිස්තරාත්මක තොරතුරු සහිත සම්පූර්ණ ප්‍රවෘත්ති විකාශය ක්‍රිකට් තරගයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.